සුබදසනක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම මේ ආරම්භ වුණු අලුත් සතිය තුළදී ඉතාමත්ම සත්කර්තව්‍යයකින් අද දවසේ කතාබහ අපි පටන් ගන්න බලාපොරොත්තු වෙන්නේ අනුරාධපුර පුදබිම කේන්ද්‍ර කරගනිමින් ඉතාමත්ම සුවිශේෂී කාර්යයන් රාශියක් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ලක්ෂ සංඛ්‍යාත ජනගහක් ඇසළපුන් පොහොය නිමිති කරගෙන අනුරාධපුරයට ඇදෙනවා. පොසොන් පොහොය අවසන් වුණාගෙන් පසු රටේ තත්ත්වය යහපත් අතට හැරුණායින් පසු අතෑරුණු වෙසක් උත්සවය දැන් ඉතාමත් මෙතනින් එහා ගියපු පොසොන් සහ ඇසළ උත්සවයන් වලට ජනතාව ඒ සුපුරුදු විදිහටම ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන් වලට පෙළ ගැහෙන කාලවකවානුවේ තවත් සුවිශේෂී කාර්යයක් අනුරාධපුරයේ කේන්ද්‍ර කරගනිමින් සිදු කෙරෙනවා. ඒ නිසා ජාතික රූපවාහිනියේ අපේ වගකීම වෙන්නේ එකී ජාතික කාර්යය වෙනුවෙන් මූලිකත්වය ලබා දෙන්න. ඒ නිසාම තමයි අනුරාධපුර ශ්‍රී දළදා පෙරහැර වෙනුවෙන් අද උදෑසන කතාබහ අපි වෙන් කරන්නට හිතුවා. 15 සහ 16 කියන දෙදින තුලදී සිදු කෙරෙන මේ උතුම් පුණ්‍ය කර්තව්‍ය වෙනුවෙන් අද අපි කතාබහවෙන් කරනවා. අපි ආරාධනා කළා බොහොම ගෞරවයෙන් යුතුව නමස්කාර පූර්වකව අභයගිරි රාජමහා විහාරයේ විහාරාධිකාරී අවසරයි අපේ හාමුදුරනේ ආචාර්ය පූජ්‍ය කල්ලංචි රත්නසිරි අපේ හාමුදුරනේ අවසරයි නමස්කාර පූර්වකව ජාතික රූපයන් රබෝහන්සි පිළිගන්නවා. ඒ වගේම අපි ආරාධනා කළා උතුරු මැද පළාත් ආණ්ඩුකාරතුමන් සරත් ඒකනායක මැතිතුමන්ට අයිබෝන් ආණ්ඩුකාරතුමනි බොහොම ගෞරවයෙන් පිළිගන්නවා ජාතික රූපවාහිනියට. මම තව මුලින්ම අපේ හාමුදුරනේ මේ ඉතිහාසෙම කතාබහ පටන් ගත්තොත් විශේෂයෙන්ම මේ ඓතිහාසික දළදා පෙරහැරක් අනුරාධපුරයේ බිහිවීම කියන තැනින් අපි පටන් ගත්තොත් අපි හැමදෙරුනේ ඓතිහාසික අනුරාධපුර පුරවරේ මේ දළදා පෙරහැර ප්‍රථමයෙන් පටන් ගන්නේ අනුරාධපුරයේ ක්‍රිස්තු වර්ෂ 362 ත් 389 ත් අතරත ලක් රජ කරන ලද කිස්සිරිමෙවන් රජ දවස තමයි ඓතිහාසික වශයෙන් කවුරුත් දන්නා. හේමමාලා හා දන්ත කුමරුන් විසින් වාමශ්‍රී දළදා වහන්සේ අනුරාධපුරයට වඩම්මවන්නේ. අනුරාධපුරයට වඩම්මවන් පස්සේ විශේෂයෙන් කිස්සිරිමෙවන් රජතුමාගේ පියාණන් තමයි මහසෙන් රජුරුව. ජේතවනාරාමෙහිම කළේ ඒ මහසෙන් රජතුමා. මහසෙන් රජතුමන් ඓතිහාසික අභයගිරි විහාරස්ථානය සමග පුදුම සහ සම්බන්ධතාවයක් තිබෙනවා. අපේ ඉතිහාසයේ බැලුවම පස්සේ අභයගිරි විහාරස්ථානයට වැඩිම ප්‍රමාණයක් අනුග්‍රහ දක්වපු රජ කෙනෙක් වශයෙන් තමයි අපිට මහසෙන් රජතුමා දකින්න පුළුවන් කමුනේ. එයාගේ පුතා තමයි ඒතකොට කිස්සිරිමෙවන් රජුරෝ. කලිඟු රට සිට මේ දළදා වහන්සේ මහසෙන් රජතුමා ඉන්න කාලේ තමයි වැඩමවන්න තිබුණේ පැහැදිලිව. නමුත් කලිඟු රට සිට හේමමාලා හා දන්ත කුමරුවන් මේ දළදා වහන්සේ ලංකාදීපයට වැඩමවනකොට සැහැණ කාලයක් ගිහිල්ලා ඒ අනුව මහසෙන් රජතුමා මිය පරලෝ ගිහිල්ලා. මහාවංශයේ වගේ දාඨාවංශයේ සඳහන් වන්නේ කිස්සිරිමෙවන් රජුරන් නව්වන රාජ්‍ය වර්ෂයේදී මේ වාමශ්‍රී දළදා වහන්සේ ලක්දිවට වැඩමුවයි කියලා. ප්‍රථමයෙන්ම හේමමාලා හා දන්ත කුමරුවන් මේ වාමශ්‍රී දළදා වහන්සේ වැඩමුවලා ප්‍රථමයෙන්ම මේගිගිරි වාසී භික්ෂුන් වහන්සේ නමකට තමයි මේක බාර දීලා තියෙන්නේ. ඒ අවස්ථාවේදී උන්වහන්සේ මේ වාමශ්‍රී දළදා වහන්සේ බොහොම ආසනයක් පනවලා බටතිර ඇදලා තම ආවාසෙන් නැත්නම් මේගිරි විහාරේ තැන්පත් කරලා රජතුමාට පණිවිඩයක් කරන වෙනත් භික්ෂුන් වහන්සේ නමක් කරතේ මෙහෙම අප සාන්තිනායක තුලෝගුරු බුදු පියාණන් වහන්සේගේ වාමශ්‍රී දළදා වහන්සේ හේමමාලා දන්ත කුමරුන් විසින් මේ විදිහට රැගෙන ඇවිල්ලා තියෙනවා රජතුමනි කෙනෙක්. රජතුමා මේකට බොහොම සන්තෝෂයට පත්වෙනවා. මේ වෙනකොට රජතුමාටත් මේ පිළිබඳව පුවත මුලින් සමහර දැනගෙන ඉන්නට ඇති. ඒ අනුව ඒ වෙලාවෙදීම රජතුමා විහාරස්ථානට යනවා. ගිහිල්ලා රජතුමා මේ පිළිබඳව බලනවා. බලලා වන්දනාමාන කරනවා. වන්දනාමාන කරනකොට දළදා වහන්සේත් ඒ අවස්ථාවේදී සර්වු මහරහතන් වහන්සේ විසින් ගත්තේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේදී කියන ආධාන අවස්ථාවේ මේ දළදා වහන්සේ අවර්ණ පාටක් තිබුණා කියන රජතුමාට පොඩි සැකයක් ඇති වෙන මේක බුදුරජාණන් වහන්සේගේ ධාතුව. ඒ අවස්ථාවේදී මල් ආදී පූජා කළ මලෙන් උඩහා ඉදිරියට පැමිණලා රැස් විහිදෙනට පටන් ගන්නවා. රජතුමාට බොහොම සන්තෝෂය ඇති වෙන අවස්ථාවේදී මුළු රාජ්‍යෙම දළදා වහන්සේට ප්‍රථමයෙන්ම පූජා කරනවා මේ මුළු ලංකා රාජ්‍යෙම අවස්ථාව. ඉන් පස්සේ තමයි රජතුමා මේ දළදා වහන්සේ තමන්ගේ රාජමාලිගය අවට දළදා මන්දිරයක් ඉදි කරලා ඒ ස්ථානයේ තැන්පත් කරනු ලබන. එදා සිට අද දක්වාම ඒ දළදා මන්දිරය අපිට දකින්න පුළුවන්කම තිබෙනවා. එදා පෙරණදායි මොකද පෙර මිනිසුන්ගේ ලාංකීය ජනතාවගේ තිබිච්ච විශ්වාසය තමයි මේ වෙනකොට පාත්‍රා ධාතුන් වහන්සේ ලංකාවට ඇවිල්ලා තිබුණා.
එනිසා දැන් මේ දළදා වහන්සේ වැඩි ආයින් පස්සේ දළදා පාදා දෙක හිමි කෙනා තමයි ලංකාවේ රජ බවට පත් උනේ. ඒක මේ දළදා වහන්සේ අහිමි වුණොත් එහෙම ලංකාවේ රජකම අහිමි වෙනවා. ඒක නිසා තමයි දළදා මාලිගා අසලම මේ රාජමාලිගා අසලම දළදා මන්දිරය සකස් කරලා තැන්පත් කරලා පුද පූජාවන් කරන්න තියෙනවා. නමුත් මේ අභේගිරිය සමග තිබිච්ච සහසම්බන්ධය නිසා කිසිරිම රජතුමා නියෝගයක් නිකුත් කරලා තිබෙනවා. මහාවංශය අදටත් 37 වන පරිච්ඡේදයේ 97 වන ගාථා බැලුවොත් එහෙම අපිට දකින්න පුළුවන්කම තියෙනවා. අනුසංවච්චරං නෙත්වා විහාරමබ යුත්තරං තස්ස පූජා විදිං කාතු මේව රූපන් නියෝජේ කියන රාජ නියෝගයක් තියෙනවා. මේකෙන් කියන්නේ මේ උතුම් දළදා වහන්සේ හැම අවුරුද්දකම ඓතිහාසික අභේගිරි විහාරස් අභියුත්තර කිවේක අභේගිරි විහාරස්ථානයට වැඩමවලා අවශ්‍ය පුද පූජාවන් කළා, පෙරහැර පූජාවන් කළා, නැවත මේ දළදා මාලිගාවට තැන්පත් කළ යුතුයි කියන එක. ඉතින් ඒ අනුව තමයි හැම වර්ෂයක් පාසාම මේ දළදා වහන්සේ ඓතිහාසික අනුරාධපුරයේ අභේගිරි විහාරස්ථානට වැඩමවලා ඒ තියෙන ධම්මචක්ක ගේහ කියලා. මේ ධම්මචක්ක ගේහ ප්‍රදර්ශන කුටිහි තැන්පත් කරලා මාස 3ක් ප්‍රදර්ශනය කළයි කියලා සඳහන් වෙනවා. පැහැදිලිවම අපි මේ පෙරහැර කරන්නේ ඇසළ මාසයේ. මේ තමයි බොහෝ විට ඇසළ මාසයේ පෙර දවසේ ඇසළ මේ පුන් පොහෝ දිනේ මහාවංශයේ සඳහන් වන්නේ මේ දළදා වහන්සේ මොකද අපේ වර්ෂකමේ පටන් ගන්න බුද්ධ වර්ෂකමේ. එතකොට 3 වෙනි මාසයේදී මැද හරියේදී මේ දළදා වහන්සේ අභේගිරි විහාරස්ථානට වැඩමවලා මාස 3ක් එහෙ ප්‍රදර්ශනය කරලා තියෙනවා. ප්‍රදර්ශනය කරලා තමයි අවසානයේදී නැවත දළදා මන්දිරයට වැඩමවයි කියලා සඳහන් වන්නේ. ඒ අවස්ථාවේ දැන් මේ පිළිබඳව මහාවංශයේ පැහැදිලිවම ලොකු විස්තරයක් නැහැ. නමුත් මේ පෙරහැර පවත්වපු ආකාරයේ පිළිබඳව අපට දකින්න තියෙන ඉතාමත්ම චිත්තාකර්ෂණීය වார்த்தාව අපිට දකින්න පුළුවන්කම තිබෙන්නේ 5 වෙනි සත්වර්ෂයේ නැත්නම් 411 413 අතරද ලංකාවට පැමිණිච්ච චීන ජාතික පාහියන් හිමියන්ගේ වார்த்தාව. උන්වහන්සේ කියන පාහියන්ගේ දේශාටන වார்த்தාව කියලා. ඒ දේශාටන වார்த்தාවේ උන්වහන්සේ අනුරාධපුරයට වැඩමවල වැඩ ඉඳලා තියෙන අවුරුදු දෙකක් පමණ කාලයක් ඓතිහාසික අභේගිරි විහාරස්ථානයේ. ඒ ඉන්නකොට අභේගිරි විහාරස්ථානයේ ආශ්‍රිතව ඒ කරන ලද පෙරහැර පිළිබඳව ඉතා මනරම් විස්තරයක් අපිට දකින්න පුළුවන්කම තිබෙනවා. ඒ අනුව මේ දළදා පෙරහැර දළදා ප්‍රදර්ශනයේ පවත්වන්නට දින 10කට මත්තෙන් රජතුමා ඇතෙක් හස්ත්‍යාභරණ වලින් සරසලා ඒ වගේම රාජ පකුද භාණ්ඩයන් සහිත රාජ ආභරණ සහිතව මේ අඬබෙරකරුවෙක් යොමු කරලා මේ හස්ත්‍යාපිට ගිහිල්ලා අඬබෙර ගහලා මුළු නගරේ පුරාවටම ඇවිද්දවල පණිවිඩය දෙනවලු දවස් 10කට ප්‍රථම මේ විදිහට උතුම් වූ අප සාන්තිනායතිලෝ ගුරු බුදු පියාණන් වහන්සේගේ ස්වාසූ දහසක් ධර්මශ්‍රී කන්දේ ස්පර්ශයේ රැඳුණා වූ මේ වාමශ්‍රී දළදා වහන්සේ මීට දින 10කට මත්තෙන් අභේගිරි විහාරස්ථානෙට වඩම්මනෝ ප්‍රදර්ශනයේ සඳහා ඔබ හැම දිනම ඒක රාසි වෙලා කෝවි මාවේ කියන්නේ මම්පෙත් ආදිය සකස් කරලා සුදු වෙලිය අතුරලා තොරන් ආදිය සකස් කරලා පුද පෙරහර සඳහා අවශ්‍ය ගඳමල් සුවඳමල් ඇතුව ඔබ මේකට සහ සම්බන්ධ වෙන්න කියන එක ඉතාමත්ම ඒ කියන වාක්‍ය පවා එහි සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදී සඳහන් වෙනවා මේ පෙරහැර කරන ආකාරය පිළිබඳවත්, ඒ වගේම රජතුමා මේකට 900,000 ධනෙ වියදම් කරලා ওই පෙරහැර කරපු ආකාරය පිළිබඳවත් එහි සඳහන් වෙනවා. ඒ වගේම පෙරහැර කරනකොට මග දෙපස අප සාන්තිනාතිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්ව චර්යාවන් එලි දක්වන 500ක් ජාතක කතාවන් චිත්‍රයට නගලා, ඒ වගේම මූර්තියට නගලා ස්වභාවික උන්වහන්සේ සඳහන් කරන ස්වභාවික රූප වගේ අපිට දකින්න පුළුවන්. 500ක් ජාතක කතාවන් මග දෙකට මෙවුවා කරලා ඇති කරලා ඉන්පසුව ඒ දළදා මාලිගාට වඩම්මනා කරා. එතකොට මාස 3ක් තිස්සේ මේ ප්‍රදර්ශනය කළා. 3 වෙනි මාසයේ අවසානයේදී මුකුත් කරන්නේ අර දළදා මාලිගාවට වඩම්මනවා කියලා සඳහන් වුණා. මේ විදිහට තමයි එදා පෙරහැර කළා තියෙන්නේ. පුදුම ලස්සන විදිහට අවුරුදු 600ක් පමණ කාලයක් අනුරාධපුර විශේෂයෙන් අනුරාධපුරයෙන් පොළොන්නරුවට රාජධානි මාරු වෙන තෙක්ම එතකොට රජතුමා මොකද දළදා වහන්සේ අරන් ගියා පොළොන්නරුවට. මොකද නම දළදා වහන්සේ වෙන තැනක තිබොත් රාජ්‍යත් රහිමි. ඒක නිසා තමයි පොළොන්නරුවට අරන් යනවා දෙවෙනි රාජධානි වශයෙන්. ඊට පස්සේ දඹදෙණියට, කුරුණෑගලට, ගම්පොළට, ජවර්ධනපුර කෝට්ටේට අවසාන අපේ රාජ පෙරපතේ මහනුවර තැන්පත් වෙලා තියෙන්නේ ඒ නිසායි. ඒ තරම් උතුම් වුණු ඓතිහාසිකමේ වැදගත්කමක් සහිත වුණු කර්තව්‍යයක් මේක. ඒ නිසායි අපි මේ පැහැදිලි කිරීම ඔබ දැන කියාගත යුතුයි.
ඒ තරම්ම වටිනාකමක් තියෙනවා. රාජ්‍යත්වයට උරුමකම් කියන රාජ්‍යත්වය සුරක්ෂිත කර ගැනීමේලා දවන්ත ලෙස රජුන් වන්දනාමාන කළ ජනතාවගේ මහා තිළිණය වුණේ අපේ රටේ ආශිර්වාදය වුණේ දළදා වහන්සේ. ඉතින් මේ කියන උතුම් කර්තව්‍ය වෙනුවෙන් අනුරාධපුරයේ පළ ගැස්ම පිළිබඳයි අපි අද දවසේදී කතා කරමින් සිටින්නේ. අනුකර්තුමාගේ පැත්තෙන් මම මුලින්ම අපි ඔබතුමා ප්‍රධාන අමාත්‍යවරයා විදිහට මධ්‍යම පළාතේ ඉන්නකොට කතා කළා. මේ අලුත් තනතුර ලැබුණායින් පස්සේ අපි කතා කළේ නැහැ. අනුකර්තන්තුර කොහොමද අනුකර්තුමනි? දේශපාලන වශයෙන් තියෙන අවබෝධයත් සමග මේ තනතුර පවත්වාගෙන යාම පිළිබඳව ඒ තරම් ගැටලුවක් නැහැ. නමුත් වගකීම අතිගරු ජනාධිපතිතුමාගේ නියෝජිතයා විදිහට දරන නිසා ඒ ගෞරවය ආරක්ෂා කරමින් කටයුතු කිරීම තමයි වඩා වැදගත් වන්නේ කියලා මම හිතනවා. මොකද නීති රීති ඔය තියෙන ඒවා ඒ සියල්ලට ඉහලින් අර කාරණය පිළිබඳව අවබෝධයක් තියෙන්නත් ඕන. ඒක මනසේ තියෙන්න ඕන නිරන්තරයෙන්ම. මම නියෝජනය කරන්නේ අතිගරු ජනාධිපතිතුමා කියන එක. හොඳයි. අනුරාධපුර ශ්‍රී දළදා පෙරහැරට රාජ්‍ය දායකත්වය කොයි විදිහටද ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ අනුකරතුමනි? චාමර හෙළයේ මහා සංස්කෘතික මංගල්‍ය විදියට අපි හඳුන්වන්නේ සෙංකඩගල පුරවරයේ පැවැත්වෙන දළදා පෙරහැර. ඒ දළදා පෙරහැර පැවැත්වීම සම්බන්ධව මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ පූර්ණ අවවාද අනුශාසනා සමගින් දියවඩන නිලමෙතුමා සංවිධානය කරනවා අපූර්වට. ඒ අනුව දසලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මහනුවරට ඒ දින කීපේ එනවා පමණක් නෙවෙයි. ඒ පැමිණෙන අය කිසිම කරදරයකින් තොරව පෙරහැරත් නරඹලා දළදා වහන්සේත් පැද පුදාගෙන යනවා. ඉතින් එහිදී අපි පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා විදියට යම් භූමිකාවක් ඒ කාලවකවානුව තුළ මටත් බොහෝ විට එයා සහ සම්බන්ධ වෙන්නට සිදු වුණ නිසා යම් අත්දැකීමක් පෙරහැර සම්බන්ධව අපිට තිබෙනවා. නමුත් රජරට අපේ පවත්වන මේ දළදා පෙරහැර නමින් පවත්වපු ඓතිහාසික පළවෙනිම පෙරහැර. එතකොට ඒ ඓතිහාසික බව පිළිබඳව තමයි අපේ නායක හාමුදුරුවන් වහන්සේ කරුණු කාරණා ඇතුව වකවානු පිළිබඳව සඳහන් කරමින් මේ ප්‍රකාශයට පත් කළේ. මෙතන අපි අපේ මානව වර්ගයා පිළිබඳව කතා කරනකොට අපිට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. ඒක අපි හිතනවටත් වඩා එහා තිබෙන බව වර්තමානය වෙන විට දැන් එළිදරව් වෙලා තිබෙනවා. බලංගොඩ මානවය ගැන කතා කර කර හිටියා අපි. අද ඊට එහා ගිය මානව සංස්කෘතියක් ගැන විද්‍යාඥයින් කතා කරනවා. ඒ මානවයා පිළිබඳව එසේ කතා කරද්දී සංස්කෘතිය පිළිබඳව අපි කතා කළොතින් අපිට මේ උරුම වෙලා තිබෙන සංස්කෘතිය පිළිබඳව කතා කරන හැම මොහොතකම අපිට මිහිඳු මහරහතන් වහන්සේ සිහිපත් වෙනවා. උන්වහන්සේගේ ආගමනයත් සමග තමයි ශ්‍රී ලංකාවේ මේ තියෙන අපේ හැදිච්චකම, අපේ මේ සදාචාරය, මේ සියල්ල මේ අපිට ලැබිලා තියෙන්නේ, උරුම වෙලා තිබෙන්නේ, අද පවත්වාගෙන යන්නේ උන්වහන්සේගේ ආගමනයෙන් පස්සේ කියලා කිව්වොත් මම හිතනවා මන් නිවැරදි. මේ සිදුවීම් වලදී මේ රටේ මිනිස්සු මේ තරම් ඉවසීමෙන් කටයුතු කරන්නේ කොහොමද කියන එකට අපි බැලුවටින් පසුබිමක්. ඒ පසුබිම සකස් වෙලා තිබෙන්නේ ඒ බෞද්ධ සංස්කෘතිය තුළ. ඉතින් බෞද්ධ සංස්කෘතියේ තිබෙන විශාලතම නැත්තම් දැවැන්තම තිබෙන එළිදැක්වීමක් විදිහට තමයි දළදා පෙරහැර හඳුන්වන්නට පුළුවන්කම තිබෙන්නේ. මේ දළදා පෙරහැර පිළිබඳව රජ කියවෙනකොට ඉතිහාසයේ මේ පෙරහැර පිළිබඳව අපේ ස්වාමීන් වහන්සේ බොහොම උවමනාවෙන්ම පැහැදිලි කළ කාරණේ රජවරුන් ගැන. එතකොට රාජ්‍ය අනුග්‍රහය නිතැනින්ම ලැබිලා තිබෙනවා. එපමණක් නෙමේ රාජ්‍ය ගෞරවයත් මේ සඳහා ලැබිලා තිබෙනවා. එතකොට ඒක අද වර්තමාන රජයේත් වගකීමක් බවට නිතැනින්ම පත් වෙනවා. ඒ නිසාම වසර ගණනාවක් නොතිබුණු මේ පෙරහැර 1997 වන විට එවකට සමාජ සේවා අමාත්‍යවරයා විදියට හිටපු, පසුව උතුරුමැද පළාතේ මහාමැතිවරයා බවට පත් වුණු බර්ට් ප්‍රේමලාල් දිසානායක මැතිතුමා මේකට පුනර්ජීවනය නැවත ලබා දෙනවා. පසුව එතුමා මහාමැති වුණාට පස්සේ එතුමා ඒක පළාත් සභාවෙන් කරන කටයුත්තක් විදිහට, පළාත් සභාව මැදිහත් වෙලා කරන කටයුත්තක් විදිහට මේ රාජ්‍ය අනුග්‍රහය පළාත් සභාවෙන් ලබා දෙන්නට කටයුතු කරලා තිබෙනවා. ඒ කටයුත්ත තමයි වර්තමානයේ වන විට අද අපි කවුරුත් දැන් මේ කරගෙන යන්නේ. එතුමා ඉන්න කාල සීමාවෙත් ඊට පසුව පැමිණි මහාමාත්‍යවරුත්, ඊට පසුව පැමිණි ආණ්ඩුකාරවරුත්, වර්තමානයේ මමත් ඒ කරන්නේ එතුමා විසින් ඒ ආරම්භ කරන ලද කටයුත්තට අනුග්‍රහය ලබා දීම සහ
ඒ නිසි ගෞරවය ලබා දීම. එතකොට පෙරහැරක් සංවිධානය කිරීමේදී ආගමික පැත්තෙන් ගත්තොතින් ඒ සියලු කටයුතු අපේ ස්වාමින් වහන්සේලා නිසි ලෙස අනුශාසනාකත්වය ලබා දෙනවා. අපේ රත්නමාලි සෑ විහාරාධිකාරී අපේ නායක හාමුදුරන් වහන්සේ අපේ අටමස්ථානාධිපති මහානායක නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි අපි නිරන්තරයෙන් මේ පිළිබඳව දින ගණනාවක් මේ සාකච්ඡා පවත්වන්නට යෙදුණා. කොයි ආකාරයෙන්ද ඒ නිසි ගෞරවය ලබා දෙමින් පෙරහැර පවත්වන්නේ කියන කාරණය. ඉතින් එතනදී මේ ස්වාමීන් වහන්සේලාගේ ආගමික පැත්තෙන් ලැබෙන අනුශාසනාව අතරතුර අපිට මේ පෙරහැර අද 15 වෙනිද පවත්වන පෙරහැර ඇතුල් මළුවේ පවත්වනවා වගේම ඊළඟට මහජන ප්‍රදර්ශනය සඳහා පැවැත්වෙන නිසා ඒ අංශේනුත් විශාල කටයුත්තකට පළාත් සභාවට මැදිහත් වෙන්න වෙනවා. මේ මැදිහත් වීම තමයි අපි කරන්නේ. සියලුම රාජ්‍ය සහ රාජ්‍ය නොවන අංශ ඒකාබද්ධ කරමින් සම්බන්ධ කරගනිමින් අපි මේ කටයුත්ත කරන්නේ. ඉතින් ඒ තුළ තමයි අපි පෙරහැර ඉතාම උතුම් ආකාරයෙන් පවත්වන්නට ජනතාවට දැක බලා ගන්නට මේ වන විට කටයුතු සූදානම් වෙමින් පවතී. හොඳයි. ඒ ඉතාමත් ප්‍රශංසනීය වෙනවා රජ දවස රජුන්ගේ අනුග්‍රහය යටතේ දියත්තුණු දළදා පෙරහැර අද දවසේදීත් රාජ්‍ය අනුග්‍රහය ආකාරයෙන් එකී සම්ප්‍රදාය තුළම එය ඉතාමත් සාර්ථකව පවත්වන්නට මූලිකත්වය ගැනීම පිළිබඳ ප්‍රශංසා කෙරෙනවා. රටේ පාස්කුරු දින ප්‍රහාරයත් එක්ක ජනතාව ආගමික ස්ථානවලට ජනතාව එක්රැස් වෙන්න යම් ආකාරයේ චකිතයක් බයක් තිබුණා. ඒ බය අපේ හමුදුරුවනේ අනුරාධපුරයේ ඇතිවේවිද? ආරක්ෂාව තහවුරු වෙලා තියෙනවද? පැහැදිලිවම ඒ සිදුවෙච්ච සිදුවීමත් එක්ක පසුගිය දවස්වල තිබිච්ච පොසොන් උත්සවයේ තුළ ඒ තුළ දැඩිව අපිට දකින්න පුළුවන්කම තිබුණා. ඒක නිසා බොහෝ අඩු පිරිසක් තමයි මේ පොසොන් උත්සවයේ වෙසක් එකට නම් සාමාන්‍ය පොහොය දවසකටවත් නැති තරම් සෙනග අඩුව තිබුණා. නමුත් ඒක සෑහෙන ප්‍රමාණය දැන් පහව ගිහිල්ලා පසුගිය දැන් ඉරිදා සෙනසුරාදා දවස්වලත් සෑහෙන ජනගඟක් දැන් අනුරාධපුර පුරවරයට ඒ පුද පූජාවන් සඳහා පැමිණෙනවා. පැහැදිලිව මේ දළදා පෙරහැර ඒ පලාතෙත් විශේෂයෙන් රටෙත් මේ පිළිබඳව ඇසල පෝය ලබනකොට මේ දළදා පෙරහැර තියෙනවා කියන එක පිළිබඳ අවබෝධය තියෙනවා. ඒක නිසා බොහෝ දෙනෙක් පැමිණේ කියන එක ලක්ෂංඛ්‍යාත ජනතාව පැමිණේ කියන එක අපේ විශ්වාසෙත් තියෙනවා. ඒ වගේම අවශ්‍ය ආරක්ෂාව නිසි විදිහට අපේ ආරක්ෂක හමුදා ඒ පොලිසිය සියලු දෙනාම ලබා දීලා නම් තියෙන බව අපිට දකින්න පුළුවන්. මොකද පූර්ව සාකච්ඡාවලදී එතුමන්ලා ඒ සඳහා නිසි වැඩපිළිවෙලක් යොමු කරලා තිබෙනවා. කිසි දෙයකට බය වෙන්නට දෙයක් නැහැ. පැහැදිලිවම අපි ඒ ආකාරයෙම මොකද ත්‍රස්තවාදී උදුරු කාලෙත් අපි මේ පෙරහැර නිසියාකාරම ස්ත්‍රීද්ධ කළා. අපිට එහෙම කිසිම කරදරයක් වුණේ නැහැ. තමයි මේ අවස්ථාවේත් ඒ කටයුත්ත අපිට ඒ විදිහටම ස්ත්‍රීද්ධ කරන්න පුළුවන් වේවි කියන එක දැඩි විශ්වාසයකින් හා ආරක්ෂාව ලබා දෙමින් කටයුතු ස්ත්‍රීද්ධ කරනු ලබනවා. අනුකරුතුමනි, ආරක්ෂක තත්ත්වය පිළිබඳ සාහිත්‍යයක් අත වශයෙන්ම අපේ නායක හාමුදුරුවන් අනුශාසනා කළ පරිදිම අපිට වෙසක් අත්දැකීම තියෙනවා, පොසොන් අත්දැකීම තිබෙනවා. ඒ වගේම පොසොන් වලින් පසුව තිබිච්ච රජයේ නිවාඩු දිනවල අත්දැකීමක් තියෙනවා. එතකොට බොහෝ විට මේ පසුගිය සිදුවීමත් සමග විවිධ මාධ්‍යවල සහ විදේශ රටවල් වලින් උණු ප්‍රචාරත් සමග ජනතාව තුළට දැන් අද සමාජ මාධ්‍ය ඉතාමත්ම ශක්තිමත්ව තිබෙන නිසා ඈත පිටිසර ගම්මානයක වුණත් මේ පණිවිඩය ඉතා ඉක්මනින් යන නිසා යම්කිසි බියක් ඇති වුණේ නැහැයි කියලා කියන්න අපිට බෑ. නමුත් අපි පසුගිය මේ සෙනසුරාදා ඉරිදා දිනවල අපේ ආම්ද්‍ර කිව්ව විදිහට ජනතාවගේ පැමිණීම පිළිබඳ අපිට පෙනෙනවා විශාල ප්‍රමාණයක් දැන් ඒ සියල්ල පිළිබඳව තිබිච්ච ඒ බිය සැක තුර කරගෙන රජයේ විසින් ලබා දී තිබෙන විශ්වාසය, විශේෂයෙන්ම පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව විසින් ලබා දී තිබෙන විශ්වාසය තුළ යම් විශ්වාසයක් ගොඩනැගිලා තමන්ගේ කටයුතු සුපුරුදු ලෙස දැන් එදිනෙදා පවත්වගෙන ගිය ආකාරයට ඒවා කිසිවක් අවලංගු කරන්නේ නැතුව ඒවට පැමිණෙනවයි කියන එක අපිට පැහැදිලිවෙනවා. එහෙමයි කියලා අපිට ආරක්ෂාව ලිහිල් විදියට හිතන්න අපිට අයිතියක් නැති නිසා අපි මේ සියලු කටයුතු කරද්දී පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවත් සමග ඒකාබද්ධව තමයි මේ පෙරහැර සංවිධාන කටයුතු කරන්නේ. ඉතින් එතනදී අපේ නියෝජ්‍ය පොලිස්පතිතුමා පොලිසිය පැත්තෙනුත් අනිත් ආඥාපතිවරුන් තමන්ගේ හමුදාව පැත්තෙනුත් අපිත් සමග නිරන්තරයෙන් මේ පිළිබඳව සාකච්ඡා කරලා නිසි ආරක්ෂාව ජනතාවට ලබා දෙන සහතිකය ලබා දීලා තිබෙනවා. එපමණක් නෙවෙයි ජයශ්‍රීමා බෝධීන් වහන්සේන බෝ මළුව ආශ්‍රිතව තිබෙන ඒ ආරක්ෂක විධිවිධාන සුවරුවන් වැලිසෑය ඇතුළු අටමස්ථානයේ තිබෙන ආරක්ෂක විධිවිධාන ඒ අවශ්‍ය පරිදි
පෙරහැරට තවත් වැඩි කරලා ඒ දේ ලබා දෙන්නට ඒ අය කටයුතු කරලා තිබෙනවා. ඉතින් ඒ නිසා අපි හිතනවා ඒ පැත්තෙන් ජනතාවට විශාල වශයෙන් හිතන්නට දෙයක් නැති වෙයි. මොකද නීතිය රටේ ආරක්ෂාව පිළිබඳව රටේ හැමතැනමත් එහෙමයි. අනුරාධපුරයේත් මේ වන විට අපිට කිසිම විදිහක දැනෙන්නේ නැහැ එහෙම බයක් හැකක් සිදුවන කාරණයක් පිළිබඳව දැනෙන්නේ නැහැ. නමුත් විවිධ අය විවිධ කතා කියනවා මේ පිළිබඳවම. රූපවාහිනියෙම අපිට ඇහිලා තියෙනවා යම් යම් මේ ආරක්ෂාව පිළිබඳව කරන විවිධ ප්‍රකාශ. මම හිතන්නේ ඒවා පෞද්ගලික මතිමතාන්තර විදිහටයි අපි දකින්නේ. මේ බිම්තලයේ එවැනි තත්ත්වයක් නැහැයි කියන එක තමයි අපිට දැනට තහවුරු වෙලා තිබෙන්නේ. ඒ නිසා පෙරහැරට පූර්ණ ආරක්ෂාව තිබෙනවා. ජනතාවට කිසි බියක් සැකක් නැතුව අපේ පෙරහැර නරඹන්නට පුළුවන්කම තියෙනවා. හොඳයි. පොසොන් එකට අනුරාධපුරයට යම් තාක් පිරිසක් පැමිණියා. එය වෙනදා තරම් නොතිබුණාට ආරක්ෂක තත්ත්වයේ රටේ යහපත් තැනකට පත්වුණු නිසාවෙන් වෙනදාට වැඩි ප්‍රමාණයක් නැති වුණත් යම් ආකාරයකින් ජනතාව පැමිණුණා. දැන් ඇසළ උත්සවයේදී විශේෂයෙන්ම අනුරාධපුර ශ්‍රී දළදා පෙරහැර පැවැත්වෙනවා. ආරාධනා කරන අවිශ්වාසනීයව ප්‍රකාශ කර තිබෙනු ආරක්ෂාව තහවුරු වුණා තිබෙනවා. ඒ වගේම විශේෂිත ආරක්ෂිත වැඩපිළිවෙලක් දියත්වෙනවා. ඒ නිසා අනුරාධපුරයට ආරාධනා කරනවා මේ සත්කාර්තව්‍යයට ඔබ සියලු දෙනාටම සහභාගී වෙන්න කියලා. අපි අද කතා කරමින් සිටින්නේ අනුරාධපුර ශ්‍රී දළදා පෙරහැර, ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර සම්බන්ධයෙන්. 15-16 කියන දෙදින තුලදී සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව තමයි අපි අද දවසේදී අභයගිරි රාජමහා විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කල්ලංචි රත්නසිරි ස්වාමීන් වහන්සේ සහ උතුරුමැද පළාත් ආණ්ඩුකාරතුමන් සරත්ඒක නායකමැතිතුමන් සමගින් කතා කරමින් සිටින්නේ. අපේ හැමදුරනේ මේ ඓතිහාසික දළදා පෙරහැර ඇතුලේ අභයගිරියේ කාර්යභාරය මොකක්ද? අභයගිරියට තිබෙන තැන මොකක්ද? අභයගිරියට ලොකු කැපවීමක් තියෙනවා කියලා පේනවා. ඓතිහාසික වශයෙන්ම විශේෂයෙන් මේ බුද්ධ පූජාවන් පිළිබඳව ලොකු වගකීමක් එදා සිට අද දක්වා මම හිතන්නේ ඓතිහාසික අභයගිරි විහාරස්ථානයේ ආශ්‍රය දකින්නට පුළුවන්කම තිබෙනවා. මම කිව්වේ පැහැදිලිවම ඔය කිසිරිමන් රජ දවස ඔය දළදා වහන්සේ වැඩමවීම තුළ ඒ දළදා පෙරහැර පටන් ගැනීම අවුරුදු 600ක් පමණ, කියන්නේ පොළොන්නරුවට රාජධානි මාරු වෙන තෙක් ඔය දළදා වහන්සේ ප්‍රදර්ශනය කිරීම, චිත්‍රයට නැගීම, මමුලින් සඳහන් කර බොහෝ දේවල් කටයුතු, අපේ සංස්කෘතිකමය කටයුතු, කලා කටයුතු, ඒ කටයුතු ඔක්කොම මේ ඉෂ්ට සිද්ධ වෙලා තිබෙනවා. ඊට අමතරව අතීත අපිට මහාවංශ වුණ දකින්න පුළුවන්කම තිබෙනවා. මහායානික සම්ප්‍රදාය පිළිබඳව යම් සම්මිශ්‍රණයක් අපිට දකින්න පුළුවන්කම තිබෙනවා. සම්පූර්ණ මහායාන නෙවෙයි, නමුත් තේරවාද හා මහායාන සම්ප්‍රදාය දෙකේ සම්මිශ්‍රණකින් යුක්තව ඒ කටයුතු ඉස්තීද්ධ වෙලා තිබෙනවා. දැන් ඔය නානුමුර මංගල්‍ය පටන් ගැනීම, පිරිත් කීම, මේ වගේ බොහෝ දේවල් බලපන් පස්සේ මේ අභයගිරි සම්ප්‍රදායෙන් තමයි මේ සමාජයට බිහි වෙලා තියෙන්නේ. ඒ වගේම ආගමික කටයුතු, පාංශුකූල දීම් වැනි ආගමික කටයුතු පවා බොහෝ විට එළිදැක් වෙලා තිබෙන්නේ අභයගිරි ආශ්‍රිතව තමයි. දැනට වුණත් ඓතිහාසික වශයෙන් තිබෙන ලස්ටාවසේස් අතර තුනත් ලංකාවේ තිබෙන සුවිශේෂී අලංකාරාත්මක සඳකඩ පහන් තියෙන්නේ ඒත් අභයගිරි. ඒ වගේම හොඳම ලස්සනම අලංකාරාත්මක මුරගල තියෙන්නේ ඒත් අභයගිරි තියෙන්නේ. ඒ වගේම ලස්සනම පොකුණ, කුට්ටම් පොකුණ, ඒ තියෙන්නේත් අභයගිරි විහාර සංකීර්ණයේ. ඓතිහාසික වශයෙන් ලංකාවේ අනන්‍යතාවයේ ලෝකෙට කියාපාන උතුම්ම සමාධි බුද්ධ ප්‍රතිමා වැඩි ඉන්නෙත් අභයගිරි විහාරස්ථානයේ. ඉතින් මේ වගේ ලාංකීය කලා නිර්මාණවලට හා සංස්කෘතියට සුවිශේෂී දායකත්වයක් කිසිකන සියලුම කලා නිර්මාණ බැලුවොත් එහෙම අපිට අභයගිරි ආශ්‍රිතව දකින්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔය පාහෙන් හාමුදුරන්ගේ වාර්තාව ඒක ලස්සනට විදහා වෙන්නුම් කරනවා. උන්වහන්සේ දවස වැඩ ඉන්න දවස්වලට අභයගිරි විතර භික්ෂුන් වහන්සේලා 5000ක් වැඩ හිටියයි කියලා සඳහන්. මහාවිහාරය ආශ්‍රිත භික්ෂුන් වහන්සේලා 3000ක් වැඩ හිටියයි කියලා සඳහන්. ඒ වගේම ජේතවනාරාමයේ ආශ්‍රිත භික්ෂුන් වහන්සේලා 2000ක් වැඩ හිටියයි කියලා. ඒ කියන්නේ අනුරාධපුරයේ දැනට හඳුන්වන ලබන මහමෙවුනාව කියන ප්‍රදේශය විතර එකල භික්ෂුන් වහන්සේලා 10000ක් වැඩ හිටු බව උන්වහන්සේගේ වාර්තාවේ සඳහන් වෙනවා. ඒ වගේම දැනට අපිට අභයගිරියෙත්, ඒ වගේම මහාවිහාරයේ ජේතවනාරාමෙත් දානශාලා හමු වෙලා තියෙන. ඒවල තියෙන විශාල බත්තුරු මීටර 50ක් විතර වගේ දිගට විශාල බත්තුරු. අතසෙන් ලොකුම බත්තුරු අපිට දකින්න තියෙන අභයගිරියේ. පහුගිය කාලවල මේ රොළොසිල්ල මැතිතුමන් අතසෙම උන්වහන්සේගේ වාර්තා විතර මේ විදිහට විශාල භික්ෂු පිරිසක් මේ අභයගිරියේ වැඩ හිටියයි කියන එක සඳහන් වුණා. මේ පිළිබඳව එතුමා මොකද කියන්නේ, භික්ෂුන් වහන්සේලා වළඳන පාත්‍රාවල වර්ග ප්‍රමාණය තරම්
අරප මේ පොක් මේ බත් ඔරුවල වර්ග ප්‍රමාණයක් මන හරියට පාත්‍ර 5000කට වඩා අලන ස්වරූපයක් අපි දකින්න පුළුවන්. මහා විහාරයේ තුමා චෙක් පරීක්ෂා කළා 3000කට වඩා අලන ස්වරූපයක්. ජේතවනාරාම බලපොම් හරියට 2000ක. මේ පහින් හැමදෙරු වාර්තාව තියෙන කාරණා හරියට හරි කියලා. ඒ වගේ උන්වහන්සේගේ වාර්තාවේ මෙන්ම ඒ වගේ මහා වංශයේ සඳහන් වෙන අභයගිරිය 78 පන්සලක් ආරාමයක් විතරක් නෙවෙයි. එකල තිබිච්ච තෘතිය අධ්‍යාපනය ලබා දෙන විශ්වවිද්‍යාල ආයතනය. ඒතකොට තිබිලා තියෙන මහා විහාරයත් අභයගිරියත් තමයි විශ්වවිද්‍යාල තෘතිය අධ්‍යාපනය ලබා දෙන විශ්වවිද්‍යාල බවට පත් වෙලා තියෙනවා. ඒ අවස්ථාවේදී අභයගිරිය තිබෙන්නේ ෆැකල්ටි ක්‍රම නැත්නම් මේ මූල ක්‍රමයට කියලා තිබෙනවා. අභයගිරිය තිබිලා තියෙන මූල හතරක් විශේෂයෙන් වහදු මූල, උත්තර මූල, කපාරා මූල, මහනෙත් ප්‍රසාද මූල කියන. මේ මූලවල වෙන වෙන අය භාෂා ශාස්ත්‍ර, මේ මූර්ති චිත්‍ර කැටයම්, ජ්‍යොතිෂ නක්ෂත්‍රය, ඒ වගේ මේ මොකද සිතුවම් කලාව මේ වගේ හැම ශාස්ත්‍රයක්ම උගන්වලා තියෙනවා. ඒ වගේම මේ ලෞකික දේවල් ඒ වගේ ප්‍රවර්ධනය කරනවා වගේම ආධ්‍යාත්මික ගුණවගාව ඇති කිරීම සඳහා අභිගිරිට අල්ලලා තියෙනවා සුදස්සන පදානකර. ඒ කියන්නේ දීඝපාසන් ලෙන කියලා කියනවා. දැන්ට මේ ගල් ලෙන් 11ක් අපි හඳුනාගෙන තිබෙනවා. භාවනානුයෝගී භික්ෂුන් වහන්සේලා වැඩ හිටපු ලෙන් නගරයේ පිළිබඳව සැලසුමේදී අපිට එදා දකින්න පුළුවන්කම තියෙන බටහිර පැත්තර වෙන තමයි සොහොන් තිබිලා තියෙන්නේ. ඒතර මේ භාවනානුයෝගී භික්ෂුන් වහන්සේලාගේ ලෙන් ඔක්කොම පිටට තියෙන මේ බටහිර පැත්ත. ඒ කියන්නේ අවශ්‍ය උන්වහන්සේලාට අස්ති පංජර හැම ලබා ගැනීමට බොහොම සුදුසු බීමක් බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම අපිට දැන්ට හඳුනාගෙන තිබෙන පෙරිමියන් කුලම සෙල්ලිපිය කියන සෙල්ලිපියේ සඳහන් වෙනවා ඔසුදස්සන පදානගරයක තියෙන්නේ. බසබ රජතුමන් අපේ අභයගිරියට පොඩ්ඩක් එහැයින් තියෙනවා. දැන් අපි හඳුන්වනවා පෙරිමියන් කුලම් වැව කියලා. ওই පෙරිමියන් කුලම් වැවෙන් රජයට එදා අයබද්දක් ගෙවලා තියෙනවා. මත්ස්‍ය බද්ද කියලා ගෙවලා තියෙනවා. මේ මත්ස්‍ය බද්ද පවා රජතුමා මේ සුදස්සන පදානගරේ භාවනානුයෝගී භික්ෂුන් වහන්සේලාගේ ප්‍රයෝජන සඳහා පූජා කරලා තියෙනවා කියලා සඳහන් වෙනවා. ඉතින් ඒ වගේ පුදුම ශ්‍රස්ත්‍රීකත්වයකින් පැවතිච්ච අනුභව සම්පන්න විහාරස්ථානයක් තමයි අභයගිරි විහාරස්ථානය කියලා කියන්නේ. අනුරාධපුරය කියන්නේ පළාතේ මුල් පුරවැසිය බවට පත් වෙනවානේ. දැන් ඒ කල සුරක්ෂිත වුණු මේ අනුරාධපුරයේ පුදබිම, පොළොන්නරුව පවතින පුදබිම, මේ සියලු දේ පිළිබඳ ලොකු කැපකිරීමක්, ලොකු කැක්කුමක් රටේ ජනතාව ඇතුළේ තියෙනවා. යම් පුදබිමකට පුංචි හරි දෙයක් වෙනවා නම් මුළු රටම එක විදිහට කතා කරන විදිහේ බොහොම කැක්කුමක් රට ඇතුළේ තියෙනවා. අද වෙනකොට මේ අනුරාධපුර හෝ වේවා, පොළොන්නරුව හෝ වේවා, මේ පුදබිම සුරක්ෂා කරන්නට රජයේ හෝ වේවා, ඔබතුමන් ලැබෙන ආශිර්වාදයේ හෝ වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මකව දාන්නට කරුතුමනි. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවත් මධ්‍යම සංස්කෘතික අරමුදලත් තමයි මේ පුදබිම් සියල්ලම දැනට ඒවා පිළිබඳව නඩත්තුව ඒ වගේම ඒ සියලු කටයුතු කරන්නේ. ඉතින් අපි ලොකු මැදිහත් වීමක් නොකලත් ජනතාවගේ පැත්තෙන් එන විවිධ අදහස් අනුව අපි ඈත් සමග සහසම්බන්ධ වෙලා කටයුතු කරන අතරේ අද වර්තමානය වෙන විට අනුරාධපුර නගරය පිළිබඳව මහනගර සංවර්ධන සැලැස්මිනුත් ඒ වගේම සුවිශේෂී වූ විදියට කරන ලද අධ්‍යයනයකින් පසුව නිකුත් කරන ලද වාර්තාවකුත් මේ දවස්වල අපි අතරපත් වෙලා තිබෙනවා ඉදිරි කටයුතු කිරීම සඳහා. අනුරාධපුරය කියන්නේ ඇත්තරම ඉතාමත්ම සැලසුම් සහගතව සකස් කරන ලද නගරයක්. නමුත් ඒට දැන් පොඩි පොඩි අකටයුතුකම් සිදු වෙනවායි කියන එක අපි පිළිගන්නට ඕන. මොකද වර්තමානයේ ජනතාව තුළට මේ පිළිබඳව ඒ තරම් දැනුමක් නැහැයි කියන එක තමයි මගේ අදහස. ඉතින් මං හිතනවා දැන් මම සම්බන්ධ කරගන්නම් පෙරහැර මං හිතන්නේ හොඳ පණිවිඩයක් දෙන සංස්කෘතික මංගල්‍යයක්. දිවයිනේ පෙරහැරවල් පැවැත්වෙනවා. ඒ පෙරහැරවල් අපේ හාමුදුරුවෝ ප්‍රකාශ කළ අන්දමට දළදා වහන්සේ වැඩ සිටි සෑම ස්ථානයකම පෙරහැරක් පැවැත්වෙනවා. ඊට අමතරව තවත් විවිධ පෙරහැරවල් පැවැත්වෙන අතරේ බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශය ලැබූ මයංගනේව කැලණිය වගේ ස්ථානවලත් ඉතාම අගනා පෙරහැරවල් පවත්වනවා. මේ පෙරහැර ජනතාවගේ පැත්තෙන් බලපුවාම සමහර විට නරඹන්නට තිබෙන සංදර්ශනයකට ලඟු කරන්නට ඉඩ තිබෙනවා. නමුත් ඊට එහා ගිය දෙයක් මෙහි තිබෙනවා පෙරහැරත් එක්ක. ඉතින් ඒ පෙරහැර පිළිබඳව අපි කතා කරනකොට අපේ හාමුදුරුවෝ බොහොම පැහැදිලිව ප්‍රකාශ කළ අන්දමට ඒ ඉතිහාසය පිළිබඳව කියවෙනවා. ඒ ඉතිහාසය කියවෙනකොට අපේ සංස්කෘතිය තිබිච්ච වටිනාකම මනාව පැහැදිලි වෙනවා. මේ පණිවිඩය අපේ දරුවන් තුළට යනවා. ඉතිහාසය ඉගෙන ගන්න ඕන දෙපාද කියන කාරණය විවිධ අයට විවිධ මත දරන්න පුළුවන්. නමුත් ඉතිහාසය තුළින් ඉගෙන ගන්න තියෙන දේවල් පිළිබඳව අපි නැවත හරි බැලුවොතින් එහෙම අපිට විශේෂයෙන්ම මේ සාකච්ඡා කරන කරුණු තුළ වුණත් අපිට පැහැදිලි වෙනවා අපිට කොයිතරම් අගනා සංස්කෘතියක් ඉතිහාසය තුළ
තිබුණාද කියන උරුමයක් තිබුණා. එතකොට අපිට ඒ උරුමය තමයි අපිට දැන් ආරක්ෂා කරන්න වෙලා තියෙන්නේ. ඒ සංස්කෘතිය තමයි අපි මේ වැළඳ ගන්න වෙලා තිබෙන්නේ. ඒ නිසා පෙරහැරත් සමග මේ පවතින සංස්කෘතික මහා දැක්ම ජනතාව තුළට ගෙන යනකොට මේ තව තවත් පණිවිඩයක් ලෙසින්ම ගෙන යන්නට පුළුවන් නම් හොඳයි කියලා මං හිතනවා. ඒ අනුව රූපවාහිනියට අපි ස්තුතිවන්ත වෙනවා. මෙවර මේ අපේ පැවැත්වෙන පෙරහැර පිළිබඳවත්, ඒ පෙරහැර ඉතිහාසය පිළිබඳවත්, එහි තිබෙන වටිනාකම පිළිබඳවත්, ජනතාවට ඒ සඳහා අපි දෙන ආරාධනාව පිළිබඳවත් කරුණු දක්වන්නට ඉඩ සැලසීම පිළිබඳව අපි මෙවර අලුත් වැඩසටහනකුත් පටන් ගත්ත පෙරහැරත් සමගම ඒ තමයි පරිසරය පූජනීයයි කියන වැඩසටහන. මොකද පෙරහැරත් සමග මහන් අනුරාධපුර නගරයට සිදුවෙන යම්කිසි පාරිසරික කටයුත්තක් වුණොතින් අපි මේ කරන උතුම් කටයුත්තට එයා ගෞරවයක් වෙන නිසා අපි මේ අද දවසේ මම මෙහි නිසා මට සහභාගි වන්නට නොහැකි වුණත් අද දවසේ උතුම් කටයුත්තක් අනුරාධපුරේ මේ වෙන විටත් කුමිච්චංග ආශ්‍රිතව මේ වෙන විට මහා දෙවන්ත පරිසර කටයුත්තක් වෙනවා. ඒක අපි අදින් ආරම්භ කරලා සෑම මාසයකම මේ ආකාරයෙන් අඩුතරමේ එක වැවක් සංරක්ෂණය කරන වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. පෙරහැරේ ආශිර්වාදයත් රැගෙන ඒ පෙරහැර නිසා තමයි ඒ අපි මේකට අවතීර්ණ වෙන්නේ. ඉතින් ඒ නිසා පෙරහැර කියන්නේ හුදෙක් කෙනෙකුට නරඹලා විනෝද වෙන යන එකක් නෙවෙයි, ඊට වඩා උතුම් කටයුත්තක්. ඉතින් ඒ නිසා මා හිතනවා ඒ කටයුත්ත ප්‍රතිදවන අනුරාධපුර නගරයේ ඉදිරියේදී දැවැන්ත වූ සැලසුම් සහගත සංවර්ධනයකට අපි සියලු දෙනාම, මොකද අපිට මේ අපේ උතුම් සංස්කෘතිය වගේම අපේ තිබෙන ඉතිහාසය වගේම ඒ පිළිබඳව කතා කරනකොට පළමු රාජධානිය වන අනුරාධපුරය අපිට අමතක කරන්න පුළුවන් කමක් නැහැ. ඒ රාජධානී අනුරාධපුර රාජධානියේ කෙරෙන සියලු කටයුතු වලදී අපි ඒ උතුම් ආගමික පැත්තෙන් සහ ඓතිහාසික පැත්තෙන් අපිට තිබෙන උරුමයන් රැක ගන්නට කටයුතු කරන්නට ඕන. අනාගත පරම්පරාවට මේ පිළිබඳව නිසි පණිවිඩයක් අපි ලබා දෙන්නට ඕන. පෙරහැරින් යම් පණිවිඩයක් ලබා දෙන්නට උත්සාහ කරනවා වගේම ඉදිරි සංවර්ධන කටයුතු වලදී තේ දේ කරන්නට අපි අපේක්ෂා කරනවා. පරිසර පූජනීය වැඩසටහන දියත් වෙමින් අනුරාධපුර පුදබිම වටිනාකම් බොහෝමයක් එකතු වුණු තැන, එතන සුරක්ෂිත කරගන්නට දැවැන්ත කැපකිරීමක් කරනවා. අපිට මතකයි සිරිපා සමය අවසන් වෙනකොට කොයිතරම් ප්ලාස්ටික් පොලිතින් ගොඩක් අයින් කරන්නට සිද්ධ වුණාද. ඒ දේ නම් කරන්නට එපා කියන ඉල්ලීම කරනවා. මේ ඓතිහාසික පෙරහැර පැවැත්වෙනවා සේම ඔබේ යුතුකම වගකීම තිබෙනවා. ඒ නැරඹීම සහ ඒ දේවල් කිරීමත් එක්කම අනුරාධපුර පුදබිම සුරක්ෂිත කරගන්නට. ඒ නිසා යන කෙනෙක් නම් අනුරාධපුරයට, මේ පෙරහැර දකින්නට එන කෙනෙක් නම් ඔබේ යුතුකමක් වගකීමක් තියෙනවා ඒ පූජනීය වුණු පරිසරය සුරක්ෂිත කරන්න පුංචි හරි දායකත්වයක් ඔබෙන් ලබා දෙන එක. අවසාන වශයෙන් අපේ හාමුදුරුවනේ 15/16 දින කිනදී අපි දැනුවත් සිදුවන කර්තව්‍ය පිළිබඳ අවසාන වශයෙන් දැනුවත් කළ ජනතාව 15 අද දිනේදී සවස් වරුවේදී ඓතිහාසික විජයශ්‍රී ජයස්මා බෝසමුදුන් වහන්සේගේ නැගෙනහිර වාහලකඩින් පෙරහැර පටන් අරන් අභයගිරියට ගෙවිදිලා අවසන් කරනවා. අද මේ සාම්ප්‍රදායික පෙරහැර පවත්වන්නේ විශේෂයෙන් අර කිත්සිරිමෙවන් රජ්ජුරුව කරපු ආඥාවට ගරු කිරීම වශයෙන්. හේතුව මේ දළදා වහන්සේ හැම අවුරුද්දකම අභයගිරියට වඩම් මන්නර කියන එක ආශිර්වාද කියන. ඒ අනුව විජයශ්‍රී ජයසිම්හා බෝසමුදුන් වහන්සේගෙන් පටන් අරන් ඇතුළුනුවර දළදා මන්දිරේ තියෙනවා රාජමාලිගා තිබිච්ච ඒ ස්ථානට අරන් ගිහිල්ලා අපි පුද පූජාවන් කළා. ඒ එදා සිට අද දක්වා මේ රජකම් කරපු රජවරුන්ට පින්පෙත් අනුමෝදන් කිරීම, ඒ වගේම ගරු බුහුමන් කිරීම, ඒ කටයුතු සිද්ධ කළා තමයි ඓතිහාසික අභයගිරි විහාරස්ථාන ගෙවිදිලා අද අවසන් කරනු ලබන්නේ. ඉන් පසුව හෙට පෝය දවසේදී ඒ ජයසිම බෝසමුදුන් වහන්සේගේ නැගිට දොරටුවේම පටන් අරන් නගරයේ ප්‍රදර්ශනය කරලා සංස්කෘතික නැත්නම් රන්දෝලි පෙරහැර පවත්වනු ලබනවා. එය අවසානයේදී ජයසිම බෝධීන් වහන්සේටම ගෙවිදිලා අවසන් කරන විදිහට තමයි කටයුතු සිද්ධ කරන ලබන්නේ. නැත්නම් මේ පෙරහැර ඉතිහාසය පිළිබඳව මුලින් කතා කළා අපි ඓතිහාසික තත්ත්වයේ ඈත රජදරුවන්ගේ. නමුත් මෑත කාලීන වශයෙන් මේ පෙරහැර පටන් ගැනීම 1981 දී පමණ පැදීම මධ්‍යම සංස්කෘතික අරමුදල ආරම්භ කලයින් පස්සේ එවකට අධ්‍යක්ෂ ජෙනරාල් වශයෙන් හිටු රෝලන් සිල්වා මැතිතුමාගේ සංකල්පය පැහැදිලි. එතුමා මේ අභයගිරියත් ජේතවනාරාමෙත් ව්‍යාපෘතිහින් නිලධාරීන් හා අනි සේවකයන් යොදා කරමින් දහවල් කාලයේ පොසොන් එකට පෙරහැරක් වශයෙන් ඉස්සෙද්ද කළා. අභයගිරි ඉඳලා ජයසිම බෝධීන් වහන්සේට මල් පහන් පූජා කරනවා. ඒක තමයි පැහැදිලිම එතුමා සිහිපත් කළා. අපේ මෙතුමා සිහිපත් කළාක් වගේම නියෝජ්‍ය සමාජ සේවක මෙතු වශයෙන් හිටපු බර්ට් පෙනවල් දිසාන මහත්මර මේක අනුරාධපුරයේ තිබිච්ච ඓතිහාසික ඉතාමත් වැදගත් වන මේ උතුම් දළදා වහන්සේ වෙනුවෙන් කරපු පුද පූජා වශයෙන් පෙරහැර වශයෙන් මේක සංවර්ධනය කළ යුතුයි කියලා එතුමාගේ ප්‍රධාන අපේ අපවත් වී වදාළ
පල්ලිගම ඥාන රතනතරම ස්ථානයේ නායක මාහිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනා යටතේ බටිමිරසාන මහත්මාගේ මූලිකත්වයෙන් යුක්තව වර්තමාන රතනතරම ස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලිගම සිරිනිවාස නායක මාහිමිපාණන් වහන්සේ වරත්නමාලි චෛත්‍යාරාම අධිපති පල්ලිගම හේමරතන නායක මාහිමිපාණන් වහන්සේ අවවාද අනුශාසනා යටතේ කටයුතු දැන් රාත්‍රී පෙරහැරක් වශයෙන් ඉස්තීද කරනු ලබන්නේ. ඉන් 1997 දී අපි රාත්‍රී පෙරහැරක් වශයෙන් පටන් අරන් අද දක්වාම පවත්වාගෙන ලබන. ඒතකොට 23 වෙනි වර්ත තමයි මෙවර මේ පෙරහැර ඉස්තීද. පැහැදිලිවම පළාත් සභාවට එතුමා මහමෙතුමා වශයෙන් පත්වෙච්ච අවස්ථාවේ පළාත් සභාවෙන් කරන ප්‍රධාන කලා මංගල්‍යයේ වශයෙන් අනුරාධපුර දිස්ත්‍රික්ක උතුරු මැද පළාතම නියෝජනය කරමින් සියලුම දරුවන්ට අවස්ථාව උදා කරලා දුන්නා. ඉතින් එදා සිට පත්වෙච්ච සියලුම මහමෙතුමන්ලා, ආණ්ඩුකාරතුමන්ලා, එවගේ දිසාපතිතුමන්ලා, එවගේම මධ්‍යම සාර අරමුද, ප්‍රවිද දෙපාර්තමේන්තුව, නගර ස්වාමී සියලු දෙනාගේම සහයෝගයෙන් ඉතාමත් ආරක්ෂක හමුදාවල සහයෝගයෙන් මේ කටයුතු අපි නිසියාකාර විශ්ලේෂිත කරොත් ලබනවා. හොඳයි. මේ උරුමය තවත් චිරාත් කාලයක් සුරක්ෂිත වේවා. අපි ආරාධනා කරනවා අනුරාධපුර පුදබිමට එන්න 15-16 එන මද සහයට කියන දෙදින තුලදී අනුරාධපුර ශ්‍රී දළදා පෙරහැර පැවැත්වීමට නියමිතයි. ආරක්ෂාව පැත්තෙන් තහවුරු කරනවා, ජනතාවට අවශ්‍ය කරන පහසුකම් සලසලා තිබෙනවා. මේ නිසා ඔබට අවශ්‍ය කරන සියලු දේ එතනදි සලසා තිබෙනවා. ඒ නිසා ඔබ යුතුකම වගකීම වෙන්නේ අනුරාධපුරයට එන කෙනෙක් නම් මේ ඓතිහාසික වුණු කාර්යයට ඔබත් දායක වෙන්න කියන ඉල්ලීම ජාතික රූපවාහිනී විදියට අපි සිදු කරනවා. අද දවසේදී අපි කතා කළේ අනුරාධපුර ශ්‍රී දළදා පෙරහැර පිළිබඳ. යනු අබේගිරි රජමහා විහාරයේ විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කල්ලංචි රතනසිරි අපේ හාමුදුරනේ නමස්කාර පූර්වකව වහන්සේට ස්තුතිවන්ත වෙනවා අද දවසේදී පැමිණීම වෙනුවෙන්. ඒ වගේම උතුරු මැද පළාත් ආණ්ඩුකාරතුමනි සරත් ඒකනායක මැතිතුමනි බොහොම ස්තුති අද දවසේදී පැමිණීම වෙනුවෙන්. හෙට දවසේදී ආයුබෝවන් සුබ දවසක් අපි ඔබ හමුවන්නේ නැහැ පුන් පොහොය නිසාවෙන්. යලිත් බදාදා දවසේදී හමු වෙමු. ප්‍රාර්ථනා කරනවා ඔබට සුබ දවසක්. ආයුබෝවන්.